මා මෙවන් දේශනා ප්‍රාතිහාර්යක් මීට ප්‍රථම නුදුටු බව මම කියනවා ඒ ප්‍රශංසාව හිමි වේවා මට නම් මේ මුළු පැය 12ටම මට පුංචි කාලයක් මිස්සුන අතරමැදදී ඒ ඇරෙන්නට මේ මුළු කාලෙම මම හිටියා මගේ පෞද්ගලිකව බලද්දි මට මුළු දවසටම අර කාන්දම් කතාව ඇති කාන්දම් ඇඳුමක් ඇඳගෙන යනකොට වෙන සිද්ධිය මට සාපේක්ෂව ඇති ඒ මගේ මෝඩකමට දන්න ඊට වඩා වැදගත් බොහෝ දේවල් කියවෙන්න ඇති මට සාපේක්ෂව එය ඇති ඒ වගේම අර උපාදානස්කන්ධය පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය අතර රහතන් වහන්සේ හා සම්බන්ධයෙන් ගෙතුණු සාකච්ඡාව එයත් මට ඉතාමත් වටිනවා මගේ ප්‍රශ්නය මේ දැනුම ප්‍රකාශ කරන්නවත් සාකච්ඡාවට සම්බන්ධ වෙන්නවත් නෙමේ අවංකවම මට තියෙන ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ මට හරියට මේ ප්‍රශ්නේ ගොනු කරගන්න බැරි වුණොත් ඔබ වහන්සේ මගෙන් නැවත අහන්න මොකද්ද කියලා පටිච්ච සමුප්පාදයේ එන ඒ පිළිවිදේදී මම මීට කලින් අහපු ප්‍රශ්නයත් ඒ භවයේ සම්බන්ධ ප්‍රශ්නයක්ම තමයි මේ ගිය වතාවට ඉස්සෙල්ල වතාවේ මේ භව පත්‍යය තමයි ජාති මේ කියන භව සමහර තැන්වලදී භවය කියලා කතන්දර වෙනවා මේ මරණ අවස්ථාව වෙනකොට මේ සංකල්පනීය සත්වයාගේ සම්ප්‍රයුක්ත මුළු ඔක්කොම එකතු වෙලා තියෙන භව තත්ත්වයක්ද පත්‍යය වෙන්නේ එහෙම නැත්නම් ඒ කර්ම කෝෂයක් ගැන කතා වෙනවා භව කර්ම ගැන කතා වෙනවා කුමක් හෝ ඉදිරිපත් වන එක භව තත්ත්වයක්ද ජාති භවට ප්‍රත්‍යවන්නේ මගේ ප්‍රශ්නේ වහන්සේට පැහැදිලි කියලා මම හිතනවා පැහැදිලි ප්‍රශ්නේ පැහැදිලි ඔතනදී ඔන්නෝ හොඳට තේරුම් ගන්න ඕන පටිසමුප්පාදයට අනුකූලව දැන් භවපත්‍ය ජාති කියවුවාම සත්‍යෙක් මේ ජීවිත කාලය තුළ අප්‍රමාණ භව සකස් කර ගන්නවා එහෙමයි ඒ කියන්නේ හේතුඵල වශයෙන් සකස් වෙනවා අපි අර සම්මුතික වශයෙන් එහෙම කියනවා තේරුම් ගැනීමේ පහසුවට නමුත් අපි දකින්න ඕන අවිජ්ජාපත්‍ය සංඛාරයන් අද වශයෙන් ගියාම ඒ චිත්ත සංතානය තුළ අප්‍රමාණ භව සකස් වෙනවා සකස් වෙනවා ඒ භව සකස් වෙලා කර්ම භවයේ බැහැ ගන්නවා ඒ ඒ කර්ම භව පුඤ්ඤාවිසංකාර ආනිඤ්ඤාවිසංකාර වශයෙන් බැහැ ගන්නවා එහෙමයි එතකොට මෙන්න මේ භව අතර ඒ සිතට දැඩිව උපාදාන මිච්ඡ භව ටිකක් තියෙනවා එහෙමයි ඒවා කාම භව වේවා රූප භව වේවා අරූප භව යනාදි වශයෙන් දැඩිව උපාදාන වෙච්ච භව තියෙනවානේ මෙන්න මේ දැඩිව උපාදාන වෙච්ච භව තමයි අවසාන චිත්ත වීතිවල අව්‍යාකෘතව සකස්වන්නා වූ ඒ මරණාසන්න චිත්ත වීතිවල කර්ම නිමිත් කර්මයේ කර්ම නිමිත්ත කර්ම ගති නිමිත්ත කියන තුන හදන්නේ අන්නර අවසානයේට ඒ සුදුසු ප්‍රතිසන්දි භවයේ හදන්න අවශ්‍ය කරන ඒ කර්මයේ කර්ම නිමිත්ත ගති නිමිත්ත හදන්නේ අන්නර දැඩිව උපාදාන වෙච්ච භව එහෙමයි එතකොට යම් කිසි කෙනෙක් ජීවත් වෙන කාලය තුළ සංකාරයම්සේද විඥානෙසේ විඥානයම්සේද නාම රූපෙසේ යනාදි වශයෙන් ගත්ත චක්‍රයට අනුකූලව ඒ පුද්ගලයාගේ චිත්තසංතානයේ සත්‍යාගේ චිත්තසංතානයේ බහුලව සකස් වෙච්ච රාගදේශ මොහ චේතනාවල ස්වභාවය තමයි භව කියන්නේ ඒ ස්වභාවයට අනුකූලව තමයි ප්‍රතිසන්දි සකස් වෙන්නේ එතකොට එහෙනම් බහුලවම සකස් වෙලා තියෙන රාග භවණ ඊට අනුකූල භවයක් තමයි මරණින් පසු උපදින්නේ උපදින්න හේතු වෙන්නේ බහුලවම සකස් වෙලා තියෙන දේශ භව නම් ඊට අනුකූල භවය සකස් වෙන දුගති භව බහුලවම සකස් වෙලා තියෙන මෝහ භව නම් ඊට අනුකූලව ඒ දුගති භවක් සකස් වෙනවා ඔය රාගය කියන අවස්ථාවෙදි විතරයි ඔය සුගති සහ දුගති කියන ආකාර දෙකට යන්නේ මොකද දේශය සහ මෝහය කියන දෙකම දුගතියට යදහෙලාන්නේ රාගය කියන කෙනා දෙපැත්තටම යනවා මොකද කාමාවචර කුසලයේ සහ කාමාවචර අකුසලයේ කියලා කොටස් දෙකක් තියෙනවා ඒක රූපාචර කුසලයක් තියෙන. ඒ නිසා පුඤ්ඤාවි සංඛාර කියන එකෙන් තමයි ඔය සුගතිය හෝ දුගතිය තීරණය වෙන්නේ. ඊළඟට අර ආනිඤ්ඤාවි සංඛාරය කොහොමද ඉතින් අරූපාවචර කුසල කර්මය කොහොමද අරූප ලෝකයට අරගෙන යන්නේ? ඒක අර ලෝක කාම සහ රූප කියන භව අතරට වැටෙන නිසා ඒක වෙනම සංඛාරයක් වශයෙන් පෙන්වනවා. එහෙනම් ඔන්න ඔතනදී ඔය සත්‍යයාගේ චිත්ත සංතානය තුළ පරිසම්පන්නව සකස් වෙලා තියෙන වැඩිපුරම සකස් වෙලා දැඩිව උපාදාන වෙච්ච භව තමයි මරණින් පසු ප්‍රතිසන්දි භව බවට පත් වෙන්නේ.
वर्तमान समाज तीन आकार वर्तमान अतीतन निंदित स्वभाव व्याभिचारे के लिए तमंग परिहरण अन्य स्वभाव मेन मे स्वभाव मनुष्य मुखा दिखी मनुष्य मुखे समाज जीवित सत्यवासी पौती नहीं तिर संभाव ठीक है चेतना तिरसा चेतना विज्ञान तिरसा विज्ञान है नाम रूप तिरसा नाम रूप उपादान उदाहरण गारुक आसन मरणिम पशु उपति प्रतिसंधि हदश्यक जनक कर्मेट प्राप्ति लागू प्रधान कर्म हतरत्न मे प्रति विपाक गरुक आसन आसीन कटत्कोट वयकीन न्याय तुम फैनल अवस्था वक्न ये अवस्था मुखद अभी मुखो वयबुद्गल तिरसा भावे हदागत मनुष्य वय मनुष्य उपादान भाव प्रतिसंधि प्रतिसंधि उपादान पच्चाति उपादान भवटानुकूल जाति सकस्कर नमूत बहु वेलावट मुखद अरवागे गारुक कुशाल हो अकुशाल तीयना गारुक कुशाल हो अकुशाल देखम तीयन अम्मदात्मेदेन गारुक अकुशाल लौकिक वसी ध्यान समापत्ति गारुक कुशाल लौकिक वसी ध्यान समापत्ति वर्धनी कर मैत्री भावनावादी भावना वर्धनी कर बुद्धानुसुति आदि विदाकार चतुरारक्षक भावना वर्धनी कर चित्त स्वभाव एडलाना लौकिक भावना नमो प्रगुण करो गरुक कुशाल कीना ये गरुक कुशाल तीयना अतिथि गरुक कुशल गोडेलो महागत रूपाचर कुशल चित्ते ये महागत रूपाचर कुशल रूपाचर कुशल चित्ते अतिथि अम्मी वेडलना वर्तमान मुहते होगे ये उपादान भव कुमार कुना अरे गरुक कुशल ब्राह्मणी गरुक आनंदरिक कुशल सह कुशल के वचन देखा कि दिन एक आनंदरिक अरे प्रत्यवीम सन्दे चित्त परंपरा अवसान मुखदेन इतनी
ප්‍රතිසන්දියට යන්නේ ඒ කියන්නේ හැබැත් භවයට ඒ කියන්නේ සුතියෙන් පස්සේ ඊළඟ සිත හදා ගන්න අවශ්‍ය කරන කර්ම ශක්තිය සිතේ නැහැ එහෙනම් මොකෝ වෙන්නේ අර අවසාන චිත්තයත් එක්කම සදාතනික වශයෙන් මනෝපාද නිරෝධීටපත් වෙනවා ඒ චිත්ත පරම්පරාව ඒකට කියනවා පරිනිර්වාණයටපත් වුණා එසේ නම් ස්වාමීන් වහන්සේ අවසානම ප්‍රශ්නේ අවසානම තේරුම් ගැනීම මේ කියා දුන් සියලු කරුණු අතර අපට මේ මේ දක්වා කියා දීලා තියෙන විදිහට කාමයට ඇති කැමැති මේ ආදීන වාස්වාදයේ ආදීනව අනිච්ච දුක්ඛ අනාත්ත වශයෙන් බලමින් කවදා හෝ මේ ගමන යනවා වෙන දේවල් ගැන කතා කරන්නේ නැතුව අපි අවසානට වෙන සිද්ධිය අන්නේ භවයක් නැතිවන තත්ත්වයට අපේ හිතපත් වීමද එහෙම ඒක තමයි වෙන්නේ හරියටම හරි ඒ කියන්නේ දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට අවිජ්ජා නැසෝ අවිජ්ජා නිරෝධෝ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධෝ විඥාන නිරෝධෝ විඥාන නිරෝධෝ නාම රූප නිරෝධෝ සලආත නිරෝධෝ පස්ස නිරෝධා පස්ස නිරෝධෝ වේදා නිරෝධෝ වේදා නිරෝධෝ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධෝ උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධෝ භව නිරෝධා ස්වාමීන් වහන්සේ එතකොට මේ නත්ති කම්ම භව නත්ති උප්පත්ති භව භව නිරෝධෝ ජාති නිරෝධා ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදු දුක්ඛ දමන සුපායස නිරුද්ධාන්ති ఏమే తస కేవలస దుఃఖ కాండస నిరోధో హోతి నిరోధో నిబ్బాన స్వామినాస ఇతకొట ఏ కియన ఈ అవస్థావ తీర్ణే కరన్నే మే దెన్ కథా కరన మే సంకల్పీయ సంకల్పీయ సత్యాజే దక్షతావే సహ వీర్య సమయ ఈ దినే తీర్ణే సంకల్పీ నే అన్న వరద్ద గత్తని సంకల్పీ సత్యేకి వీర్యక్ ఎహెమకం మేవి සංකල්පී සත්‍ය නසා දාන්න දුන් සංකල්පී සත්‍ය පවත්වා ගන්න යන්නේ රාග දේශ මොහ විසින් සංකල්පී සත්‍ය රසීමේ ක්‍රියාවලිට නෑ පටිසෝපපාදී කියන්නේ අවිජ්ජා පත්‍ය සංකාර ලංකාර පත්‍ය විඥාන යනදි වශයෙන් ඔය සකස් වෙන කෑලි ටික තමයි සංකල්පී සත්‍යගේ ගැජට් ටික එහෙනම් අවිජ්ජාව අවසන් වුණාම සංකල්පී සත්‍ය අවසන් වෙනවා ඒකට තමයි නිවන කියන්නේ ආත්මයක් නිවන් දකින්නවා නෙවෙයි අවිජ්ජාව නිරෝධ වීමෙන් පටිසමුප්පාද චක්‍රේ නිරුද්ධ වෙනවා එතකොට සංකල්පී සත්‍ය අහෝසි වෙනවා ස්වාමීන් වහන්ස මට දැන් හිතෙන්නේ මම මේ ප්‍රශ්නේ නොඇහුවා නම් කොච්චර වැරදිද කියලා මේක ඇත්තට තේරුම් අරගෙන හැවිලා අවසානයේ අන්තිමට මම අරක දාගෙන තිබුණා ස්වාමීන් වහන්සේට යහපතක්ම වේවා අනේ මේ 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 කරන කාර්ය භාරයේ ඉතාමත්ම විශිෂ්ටයි ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා ඔබ වහන්සේගේ ඒ මේ කරන කාර්යය තව කාලයක් මේ අපි වැනි දුර්වල දුක්ඛිතයන්ට සේවයක් වීම කිරීමට අවශ්‍ය සියලු ශක්තියින් ලැබේවා මේ සියලු දෙයට සහාය වන ඒ මහත්තුන් තිදෙන ඇතුළු සියලුම දෙනාටම යහපතක්ම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා යහපතක්ම වේවා සුවපත් වේවා තුන් වේනම් පූර්ණ